සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ සියලු දෙනාටම ඔන්න මම අදත් ආවා අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් මම අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව පාස් ගන්න කොහොමද? ඉලෙක්ට්‍රොනික වල මූලිකම අංගයක් තමයි මේ පෑස්සුම කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් අපි කොහොමද නිවැරදිව පෑස්සුමක් සිද්ධ කරගන්නේ? ඒකට අපිට මොනවද අවශ්‍ය කරන්නේ? කොහොමද අපි මේ දේවල් තෝරගන්නේ? අපි කොහොමද නිවැරදිවම පෑස්සුම සිද්ධ කරගන්නේ කියන එක පිළිබඳව තමයි මම අද දවසේදී ඕගොල්ලොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔක්කොටම කලින් පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි එහෙනම් අපේ වීඩියෝ එකට යමු. ඉතින් මම මුලින්ම කතා කරන මම අද දවසේදී මෙන්න මේ වයර් කෑල්ලක් මම මේ වයර් කෑල්ල සුද්ධ කරලා ඒක තියෙන කම්බි ටික මම මෙන්න මේ විදිහට දිගට මම හදාගෙන තිනවා. ඊට අමතරව අපේ රෙදි කෑල්ලක් අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් මම මුලින්ම කතා කරනවා අපිට පෑස්සුම සිද්ධ කරන්න මුලින්ම අවශ්‍ය කරන්නේ මොකක්ද කියන එක. මෙන්න මේක තමයි සෝල්ඩින් අයන් කියලා අපි හඳුන්වන්නේ. ඔයාලට නම් හොඳට මුහුරු වචනේ තමයි බෞත් එක. නමුත් නිවැරදි වචනේ තමයි මෙන්න මේ සෝල්ඩින් අයන් එක. මේක 230 න් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ විතරක් නෙවෙයි තවත් විශේෂ සෝල්ඩින් අයන් තියෙනවා. ඔයාලට මේ පේන්න තියෙන්නේ සෝල්ඩින් අයන් එකක්. මේක විශේෂත්වය තමයි DC සෝල්ඩින් අයන් එකක්. මේක 230 තමයි. නමුත් මේක DC වලට පරිවර්තනය කරලා තමයි මේ අයන් එක පාවිච්චි කරන්නේ. මේ අයන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බොහොම සංකීර්ණ පරිපත පොඩි පොඩි IC පොඩි පොඩි දේවල් පෑස්සුම සඳහා බොහොමත්ම පහසුයි මේ සෝල්ඩින් අයන් එක පාවිච්චි කරලා. ඉතින් සහ මේකට තව උපාංග කිහිපයක් සම්බන්ධ වෙනවා. ඉතින් ඊළඟට අපිට ඕන කරනවා මෙන්න මේ වගේ D solder pump. මේකෙන් කරන්නේ අපි solder ඉවත් කරන එක. බැරි වෙලා හරි අපි පාස්සපු තැනක යම් වැරදීමක් සිදුලා තිබුණ තින් අපිට මෙන්න මේ D solder pump එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ solder ටික ඉවත් කරගන්න. එතකොට අපිට පුළුවන් අපේ ඒ වැරද්ද නිවැරදි කරගන්න ඒ solder ටික ඉවත් කරගෙන නැවතත් සුපුරුදු පරිදි අපේ පරිපථය නිර්මාණය කරගන්නට අපිට මේ D solder pump එක හරහා හැකියාව තියෙනවා. ඉතින් අපි ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට අලුත් පුජ්‍යලෙක් හැටියට අපි මුලින්ම සෝල්ඩින් අයන් එකක් තෝරගනිද්දී වොට් කියලා ප්‍රමාණයක් තියෙනවා. වොට් ගාණක් තියෙනවා. එතකොට අපි මේ වොට් ගාණ බලලා තමයි අපි දැන් මේක උනත් මේ වොට් ගාණ වලට පේන්න තියෙනවා. මෙතන වොට් 30. සාමාන්‍යයෙන් මෙතන ඔයාලට පේනවා ඇති වොට් 30. පුරුදු වෙන කෙනෙක් හැටියට අපිට ලොකු වොට් ගාණ අයන් එකක් අරගෙන අපිට එකපාරටම අපි පරිපත පාස් ගන්න ගියොත් අනිවාර්යෙන්ම මේ පරිපත හානි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා අපි මුලින්ම අපි වොට් ගාණ අඩු සෝල්ඩින් අයන් එකක් දැන් මම උනත් තාම පාවිච්චි කරන්නේ වොට් 30. වොට් 30 සාමාන්‍යයෙන් හොඳටම ප්‍රමාණවත් අපේ එදිනෙදා අපේ වැඩ කටයුතු සිද්ධ කරගන්න. දැන් මේ පේනවා ඇති මේ සෝල්ඩින් අයන් එක මේ අපේ විදුලිය සම්බන්ධ කරාම ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. ඉතින් මේ වගේ එකක් සාමාන්‍යයෙන් මම මේක අරගෙන දැන් අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්නේ නෝ. ඉතින් අපිට මේක මේ ඉදිරියේ තියෙන මෙන්න මේ ඇනේ අපිට ඉවත් කරලා අපිට පුළුවන් මේකේ කොයිල් එක අපිට මාරු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන මේ සෝල්ඩර් බිට් එක මේ තියෙන ඉස්සරහා තියෙන මේ තුඩ අපිට මේ ඇනේ ගලවල ඉවරලා මේක උඩට ඇද්දාම අපිට මේ සෝල්ඩර් බිට් එක අපිට මාරු කරන්න පුළුවන්. කඩවල වල වොට් ගානත් එක්ක වොට් 30 බිට් කියලා ඉල්ලුවාම අපිට වොට් 30 බිට් එකක් අපිට කඩේකින් ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට මේ පෑස්සම සිද්ධ කරන්න මෙන්න මේ 230 විදුලිය අපේ ගෙදර තියෙන වයරින් කරලා තියෙන මෙන්න මේ වයරින් වයර් එකක් අරගෙන මම ඒක ඔයාලට පේනවා මේ වයර් එකක් මේ තියෙන මේක තියෙන මේ වටේ තියෙන ඉන්සුලේෂන් එක මම සුද්ධ කරලා අයින් කරලා මෙන්න මේ විදියට කම්බිය මම අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි කම්බිය හොඳට සුද්ධ කරලා ඒ කම්බිය මම කෙලින් අතට දික් අතට මම හදාගෙන තියෙනවා. මෙන්න මෙහෙම බිම තියලා අපිට මෙන්න මේ විදිහට මෙහෙම ඒක විදිහට කරාම අපිට පුළුවන් මේක දිග ආකාරයට මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මම අද පාස්සන් වලට පුරුදු වෙන්න මම කියලා දෙන්නේ මෙන්න මේ කම්බි උපයෝගී කරගෙන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට අත්දා බලන්න. ඔයාලා බලනවා මේ රෙදි කැල්ලක් මොකටද කියලා. අපි නිතරම අපේ සෝල්ඩින් අයන් එකේ තුඩ අපි පිරිසිදු කරන්න ඕන. අපි පෑස්මක් සිද්ධ කළොතින් අපි නිතරම ඒ පෑස්ම සිද්ධ කරාම අපි ඒ තුඩ පිරිසිදු කරන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ විදියට සෝල්ඩර් අපි තැවරුවාම මේ බිට් එකේ මෙන්න මේ විදියට උණු වෙනවා.
එතකොට මේ තුඩේ තියෙන සෝල්ඩර් ටික අපි නිතරම තෙත රෙදි කෑල්ලක් අරගෙන ඒ රෙදි කෑල්ලේ අපි නිතරම ඒක අපි ඒ තුඩ මෙහෙම මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මේ තියෙන මේ විදිහට මෙන්න මෙහෙම ඇතිල්ලුවාම මේ සෝල්ඩර් බිට් එක නිතරම පිරිසිදුව තමයි තියෙන්නේ. එතකොට අපිට වැඩි කාලයක් මේ සෝල්ඩර් අයන් එක සෝලින් අයන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙහෙම සුද්ධ කරගත්තම දැන් ඔයාලට පේනත් මේ තියෙන තුඩ සම්පූර්ණයෙන්ම පිරිසිදුයි. සහ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට තව ගොඩාක් කාල පාවිච්චි කරන්න පුළුවන්. මේ පේනවනේ. තෙතරෙදි කැල්ලක් අරගෙන මේ විදිහට අපිට මෙන්න මේ රෙද්ද මෙන්න මේ විදිහට ඇතුළුවාම අපිට පුළුවන් සෝල්ඩර් අයන් එක පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට කතා කළ යුතුම දෙයක් තමයි මේ තියෙන්නේ. මේ තමයි ඊයම්. මේකේ හරිනම තමයි සෝල්ඩර්. එතකොට මේ සෝල්ඩර් රීල් එක අපි තෝරගන්න ඕන. මේ සෝල්ඩර් රීල් එකේ තියෙනවා මහත සයිස් එක තියෙනවා, සාමාන්‍ය සයිස් එක තියෙනවා, චූටි මේක තියෙනවා. අපි සාමාන්‍යයෙන් චූටි එක අපි තෝරගත්තොතින් අපිට පුළුවන් ඉතා ඉක්මනින් උණු වෙනවා. අපිට බොහොම පහසුවෙන් අපේ නිර්මාණය සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ සෝල්ඩර් රීල් එකක්. ඉතින් මේ වගේ සෝල්ඩර් රීල් එකක් වෙළඳපොලේ සාමාන්‍යයෙන් සුළු මුදලක් වෙන්නේ. ඉතින් අපිට මේක තමයි අවශ්‍යම වෙන්නේ. ඉතින් ඔයාලට මම මෙන්න මේ විදිහට දල සටහනක් මම ඇඳලා පෙන්නනවා. අපි සෝල්ඩර් අයන් එකේ නිතරම සෝල්ඩර් බිට් එක තියන්න ඕන. අපි නිතරම දැන් මෙන්න මේ විදිහට දැන් මෙන්න මේ පැත්තෙන් තමයි අපි සෝල්ඩර් අයන් එකේ බිට් එක අපි තියන්න ඕන. ඒකවල තමයි යකඩ රත් වෙන්නේ. අපි ඒ කියන්නේ මේ පැත්තෙන් සෝල්ඩර් අයන් එකේ බිට් එක තියෙන අතරේ අපි මේ පැත්තෙන් සෝල්ඩර් මේහෙට තවරන්න ඕන. මෙන්න මේ විදිහට මේ පැත්තෙනුයි අපි සෝල්ඩර් තවරන්නේ. අපි සෝල්ඩර් අයන්නේ කුඩට නෙවෙයි අපි තියන්නේ. මෙන්න මේ රතු පාටින් මම මාක් කරපු තැන මේක තමයි සෝල්ඩර්. මේ සෝල්ඩර් අපි තවරන්නේ මෙන්න මේ විදිහට තමයි අපි තියන්න ඕන. එතකොට එහෙම සෝල්ඩර් අයන් එක මේ පැත්තෙන් තියනකොට මේ රත් වීම වටේටම පැතිරෙනවා. එතකොට අපි යහ පැත්තෙන් සෝල්ඩර් අපි ටික 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 තවරනකොට මේ පෑසුමට අවශ්‍ය තැනට හොඳට දිය වෙලා ඒ අවශ්‍ය තැන නිවැරදි විදියට පෑසුම සිද්ධ වෙනවා. එතකොට වැරදි විදියට සහ නිවැරදිම විදියට පාස්සන්නේ පෑසුම කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ දාල සටහනෙන් ඔයාලට දැන් පේනවා. මේ තියෙන්නේ දකුණු පැත්තේ තියෙන්නේ ඇත්තටම වැරදි පෑසුම. ඉතින් වම් පැත්තේ තියෙන්නේ නිවැරදි පෑසුම. එතකොට නිවැරදිම පෑසුම සිද්ධ කරනකොට මෙන්න මේ විදියට තමයි එන්න ඕන. එතකොට වම් අත පැත්තේ තියෙන මෙන්න මේ ආකාරයට ඒ පෑසුම නිවැරදිව තියෙනවා. එතකොට අපි නිතරම මේ විදියට අපි තිබ්බහම සෝල්ඩර් බිට් එක මේ විදියට ලං කරලා තිබ්බහම අනිත් පැත්තෙන් අපි සෝල්ඩර් තවරනකොට ওই පින්තූරේ දල සටහනේ තියෙන විදියට වම් අත පැත්තේ තියෙන විදියට තමයි නිවැරදිම පෑසුම සිද්ධ වෙන්නේ. අපි අර විදියට තිබ්බොතින් ඒ පෑසුම සිද්ධ වෙන්නේ වැරදි විදියට තමයි මේ පෑසුම සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට අපි මුලින්ම සෝල්ඩර් අයන් එක අරගෙන මෙන්න මේ විදියට තමයි අපි මුලින්ම පොඩ්ඩෙන් මම ළඟට අරගෙන අපි සෝල්ඩර් මුලින් රත් වෙලාද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ විදියට අපි බිට් එකට අපි සෝල්ඩර් තවරුවහම මේ විදියට රත් වෙනවා. එතකොට මෙන්න මේ විදියට සෝල්ඩර් අයන් එක තිබ්බහම මේ පැත්තෙන් අපි තියනවා. අපි මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ විදිහට හිමීට සෝල්ඩර් ටික ලං කරනවා. එතකොට ඔයාලට දැන් ඔයාලා දැක්කා මේ විදිහට නිවැරදිව පෑසුම සිද්ධ වෙනවා. ඉතින් හොඳට බලා ගන්න මම ආයෙ පාරක් කරන්න. මුලින්ම මෙන්න මේ විදිහට මෙන්න මෙතනටයි අපි තියන්නේ මුලින්ම මේ සයිඩ් එකට. මෙන්න මේ විදිහට ඔන්න බලා ගන්න ආයෙ පාරක්. අපි සෝල්ඩර් අයන් එකේ බිට් එක අපි මෙන්න මෙහෙම මෙන්න මෙතනට තිබ්බාම මේ රත් වීම තමයි පැතිරෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තියලා එහා පැත්තෙන් තමයි අපි සෝල්ඩර් ටික මෙන්න මෙහෙම 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 තවරනවා. හොඳට රත් වෙන්න අපි මෙහෙම තවරනවා. හොඳට ලං කරලා අපි තිබ්බාම මේ විදිහට රත් වෙනවා. රත් වෙනකොට අපි හිමීට මෙන්න මෙහෙම මෙහෙම මේ සෝල්ඩර් ටික තවරනකොට මෙන්න මේ විදිහට පෑසුම නිවැරදිව සිද්ධ වෙනවා. ඉතින් ඔයාලටත් ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. මම ඒක තමයි මේ අඹ
මේ විදිහට මේ කම්බි ටිකක් මම සෝද්ද කරලා මම අරගෙන ඔයාලටත් මම කියන්නේ මේ විදිහට කම්බි ටිකක් සෝද්ද කරලා ගෙදරදී මම ඔයාලට පුරුදු වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මෙහෙම ෂෝල්ඩර් බිට් එක මේ පැත්තෙන් තියලා අනිත් පැත්තෙන් ෂෝල්ඩර් තවරන්න ඕන එතකොට ඔයාලටත් පුළුවන් මේ විදිහට ඉලෙක්ට්‍රොනික වලට අලුත් අපේ පුංචි මල්ලිලට උනත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලටම ගෙදර ඉඳලා පාසන්න පුරුදු වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට නිවැරදි මේ විදිහට කම්බි කූරු කිහිපයක් මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට මම ඔයාලට කියලා දුන්න විදිහට මෙන්න මේ ආකාරයට ඈස්සුම සිද්ධ කරගන්න පුළුවන් පුරුදු වෙන අය හැටියට බොහොමත්ම ලේසියෙන් මේ විදිහට මෙන්න මේ ආකාරයට මේම පාස්සනකොට අපිට නිකම්ම පරිපතයක් පාස්ස ගන්න පුළුවන් බොහොම ලේසියෙන් ඉතින් දැන් බලන්න මේ බලන්න හරිම පහසුවෙන් හරිම ලේසියෙන් මෙන්න මේ විදිහට ඔන්න බලන්න මේ පැත්තට මෙහෙම බිට් එක තිබ්බා මේ පැත්තට සෝල්ඩර් ටික මෙහෙම හිමීට තවරනකොට මෙන්න මේ විදිහට මේ පෑසුම බොහොම පෝරුවට සිද්ධ වෙනවා මෙන්න මෙහෙම කියනවා සන්නායක මේ විදිහට මෙහෙම තිබ්බහම රත් වෙනවා මෙන්න මෙහෙම රත් වෙනකොට මෙහෙම මෙහෙම තවරනකොට මේ විදිහට පෑසුම බොහොම පෝරුවට සිද්ධ වෙනවා නැවතත් බලන්න මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම බොහොම පුරුවට මෙන්න මේ විදිහට බිට් එක මේ පැත්තෙන් තිබ්බා මේ පැත්තෙන් සෝල්ඩර් ටික ලං කරනකොට ගානට මෙන්න මෙහෙම රත් වෙලා සෝල්ඩර් ටික හොඳට අල්ල ගන්නවා මේ නැවතත් මම කරන්නේ මේ විදිහට ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ගෙදර ඉඳලම පුරුදු වෙන්න පුළුවන් පුරුදු වෙන ගමන් ඔයාලට පුළුවන් මම මේ කියලා දුන්න විදිය මේ විදිහට ගෙදර ඉඳගෙනම පුරුදු වෙන්න ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට පෑසුම නිවැරදිව සිද්ධ කරගන්නකොට පරිපතයක් නිවැරදිව පාස ගන්න දෝෂ අඩුවෙන් පරිපතේ නිවැරදිව සහ පිරිසිදුව පාස ගන්න ඔයාලට මේක උපකාරී වෙනවා ඉතින් දැන් බලන්න මම නිවැරදිව පාසපු මෙන්න මේ මේ විදියට මම ලං කරනවා බලන්න මේ පෑසුම සිද්ධ වෙලා තියෙන බොහොම අපූර්වට ඒ පාසපු සෝල්ඩර් හොඳට කම්බියේ හතර පැත්තටම බොහොම අපූර්වට ගලාගෙන ගිහින් තියෙනවා. ඉතින් නිවැරදිම විදියට පෑස්සලා තියෙනවා. ඉතින් මේ පේනවනේ ඔයාලට හොඳට පේනවා උඩින් සහ යටින් හොඳට කම්බියට ඒ සෝල්ඩර් හොඳට බෙදිලා ගිහින් තියෙනවා. බලන්න මේ හොඳට මේ තියෙන හොඳට සෝල්ඩර් වෙලා තියෙනවා. මේ පැත්ත ගත්තත් මේ විදිය ගත්තත් මෙදීන් සෝල්ඩර් හොඳට ඇතුළට දෙපැත්තට හොඳට සෝල්ඩර් තැබෙලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපි එකපාරටම ඉලෙක්ට්‍රොනික පරිපත පාස්සන්න යන්නේ නැතුව අපි මුලින් පරිපතයක් පාස්සන්න කලින් අපි පෑස්සන්නේ කොහොමද? නිවැරදිම පෑස්සුමක් සිද්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් මම ඔයාලට දැන් LED බල්බ් එකක් අරගෙන පාස්සන හැටි මම කියනවා. ඉතින් ඊට කලින් අපි මුලින්ම කළ යුතු දෙයක් තියෙනවා. අපි දන්නවා මේ ඩොට් බෝඩ් එකක් ගත්තහම මේ ඩොට් බෝඩ් එකේ සහ LED බල්බයක් ගත්තත් අපි මොනවා හරි පරිපතයක් අපි ගත්තහම මේකේ ඔක්සයිඩ් බැඳිලා තියෙනවා. එතකොට මේ ඔක්සයිඩ් අපිට ඉවත් කරන්න පුළුවන් මේ ආකාරي වැලිකොලයක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදියට බොහොම ලේසියෙන් මෙන්න මේ විදියට මේ ඩොට් බෝඩ් එක මෙන්න මේ විදියෙ මෙහෙම සීරුවහම මේ ඔක්සයිඩ් ගතිය යනවා. මේ ඔක්සයිඩ් බැඳෙන්නේ නිකම්ම තියෙනකොට ඒ ඔක්සයිඩ් බැඳෙනවා ඒ ඔක්සයිඩ් බැඳලා තිබුණොත් ඒ පෑසුම නිවැරදිව සිදුවෙන්නේ නැහැ සමහරලාට ඊයන් අල්ලන්නේ නැහැ සමහරලාට රත් වෙන්නේ නැහැ ඒ නිසා නොයෙක් ගැටළු වලට මුහුණ දෙනවා සමහරලාට පරිපතේ නිර්මාණය කළුනහම මේ පරිපතේ වැඩ කරන්නේ නැහැ ඉතින් ඒක නිසා අපිට මෙන්න මේ විදිහට වැලිකොලයක් කරගෙන මේ ඔක්සයිඩ් ටික අපිට පුරලා ඉවත් කරලා අපිට පුළුවන් ඒ පෑස්සීම නිවැරදිව සිද්ධ කරන්න මේ LED බල්බ් එක ඔයාලට පාස්සල පෙන්නනවා ඉතින් මම ඔයාලට කිව්ව විදිහට අපි LED බල්බ් එක මෙහෙම දාගෙන අර විදියටම තමයි අපි LED බල්බ් එක පාසන්නේ මෙන්න මේ විදියට මම කම්බියක් නවා ගන්නවා නවලා මෙන්න මේ විදියට මෙහෙම තියලා අර විදියටම දකුණු පැත්තට සෝල්ඩින් නයින් එක තියනවා නම් වම් පැත්තෙන් තමයි අපි සෝල්ඩර් කම්බියේ තවරන්න ඕන. ඔයාලා දැන් බලාගත්තා මෙන්න මේ විදියට මේ පැත්තෙන් මේ විදියට අපි මුලින් රත් වෙලාද බලනවා. ඊළඟට අපි මෙන්න මෙහෙම කම්බියට මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට ලං කළා අපි අනිත් පැත්තෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් තවරනවා එතකොට නිවැරදිවම ඒ සෝල්ඩර් හොඳට තවරෙනවා දැන් අනිත් පැත්ත ගත්තත් ඒත් ඒ විදිහම තමයි මේ විදිහට ගත්තා
මෙන්න මෙහෙම ඇවල් දැන් බලන්න බොහෝම අපූර්වට නිවැරදිවම මේ සෝල්ට හොඳට ඇවරලා තියෙනවා ඉතින් මේ දල සටහනේ වලට මේ රූප සටහනේ උනස් තියෙනවා LED bulb එකට කොහොමද අපි LED bulb එකක් පාස්නවා නම් අපි කොහොමද මේ සෝල්ට තියන්න ඕන කොහොමද සෝල්ඩ් ඉන් අයන් එක අපි තියන්න ඕන කියන එක දැන් ඔයාලට උනත් මේ පේනවා මේ රූප සටහනේ ඔයාලට පේනවා කොහොමද අපි LED bulb එක පාස් ගන්න කියලා දැන් බලන්න මේකෙන් බොහොම අපූර්වට සෝල්ඩ් හොඳට තැවරලා තියෙනවා බොහොම අපූර්වට මේ පෑස්සුම පිරිසිදුවට පිළිවෙලට සිද්ධ වෙලා තියෙනවා ඉතින් මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ අපි එකපාරටම පරිපථයක් පාස් ගන්න යන්නේ නැතිව සමහරලාට ඉලෙක්ට්‍රොනික වලට ආධුනිකයෝ ඉන්නවා සමහරලාට ඉලෙක්ට්‍රොනික වලට ආස අපේ පුංචි මල්ලිලා සහ වැඩි හිටියොත් සමහරලාට මේ ඉලෙක්ට්‍රොනික වලට බොහොම කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා ඉතින් මම ඒකයි මුලින්ම මෙන්න මේ විදියට මේ කම්බියක් ප්‍රයෝගී කරගෙන මේ ආකාරයට අපි පෑසුම සිද්ධ කරගන්නේ කොහොමද කියන එක මේ විදිහට LED bulb එකක් පාසල මම ඔයාලට කියලා දුන්නේ ඒකයි අපි අර විදියට අපි පෑසුම සිද්ධ කරගන්නකොට අපිට මෙන්න මේ විදිහට නිවැරදිව පෑසුමක් සිද්ධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා ඉතින් ඒක නිසා අපි මුලින්ම කරන්න ඕන අපි මුලින්ම ආධුනිකයෝ හැටියට අපි ඉලෙක්ට්‍රොනික වලට ආධුනිකයි නම් අපි මුලින්ම මෙන්න මේ කිව්ව විදියට නිවැරදි විදියට අපි සෝල්ඩ් ඉන් අයන් එකක් තෝරගෙන මේ පෑසුම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා දවසේදී මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, මොනවම හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම් පුංචි මිල්ලිමක් කරන මගේ YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.